දෑසනක් දුවේ පුතේ, හැම දරුවෙකුටම ජේසු පිහිටයි කියලා මම ඔයාලට කියනවා. ඉතින් කොහොමද ඔයාලගේ පාඩම් ටික? අපි පළවෙනි පාඩමේ ඉඳලා හරි ලස්සන පාඩම් ටිකක් ඉගෙන ගත්තා නේද? අපි ගිය සතියේත් අනර්ග පාඩමක් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි අපි අදත් ඉතා අලංකාර ලස්සන පාඩමක් ඉගෙන ගන්න යනවා. අපි ඉගෙනගත්තු පාඩම් මොනවාද පුතාලට මතකයිද? අපේ පළවෙනි පාඩම පොඩ්ඩක් මතක් කරගන්න. මොකද්ද පළවෙනි පාඩමේ මාතෘකාව? දෙවියන් වහන්සේ සූදානම් කරන සේක. ඒක නේද මාතෘකාව පුතේ? දෙවියන් වහන්සේ සූදානම් කරන සේක. අපි ඒ වගේ මාතෘකාවල් පහක් වෙනකම් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. අපි ඉගෙන ගත්තේ කා ගැනද? ජේසුස් වහන්සේ ගැන නේද පුතේ? අපි ජේසු ගැන ඉගෙන ගත්තා. රජෙක් උපදී කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ උන්වහන්සේගේ ළමා කාලය ගැන අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි අපි ජේසුගේ සුභාරංචිය, මුළු ලෝකෙටම සුභාරංචිය කියන පාඩම් ඉගෙන ගත්තා. ඉන්පසු උන්වහන්සේගේ බෞතිස්මය ගැන අපි ඉගෙන ගත්තා නේද පුතේ? ඒ වගේම ගිය සතියේ පාඩම් මොකද්ද? උන්වහන්සේ මහත් සටනකින් ජයගනී කියලා. මොකද්ද පුතේ මහත් සටන? රසිකටීච ඉතා ලස්සනට පැහැදිලිවම ඔයාලට ඉගැන්නුවා නේද? මම විශ්වාස කරනවා මගේ දරුවන් මේක ඉතාමත් ආසාවෙන් පාඩමට ඇහුම්කන් දෙනවා කියලා. ඒ වගේම තමයි පුතේ අපි ඉගෙන ගන්නම අවශ්‍යම උවමනාම වෙන පාඩම් ටිකක් තමයි මේ යන්නේ. හරිද? ඉතින් අද අපේ පාඩම 6 පාඩම, ජේසුස් වහන්සේ ගෝලයින් කැඳවන සේක කියන මාතෘකාව යටතේ තමයි අපි ඉගෙන ගන්න පුතේ. මොකද්ද 6 පාඩම මාතෘකාව? ජේසුස් වහන්සේ ගෝලයින් කැඳවන සේක. අපි ගිය සතියේ පාඩම පොඩ්ඩක් මතක් කරගමු පුතා. මොකද කිව්වොත් ගිය සතියේ අපි ඉගෙන ගත්ත ජේසුස් වහන්සේ මහත් සටනකින් ජයගත්තා. මොකද උන්වහන්සේගේ සටන උනේ? යක්ෂයා ජේසුට, ජේසු ඉදිරියට එකිනෙක පරීක්ෂාවල් රැගෙන ආවා නේද? නමුත් ජේසුවේ එක පරීක්ෂාවකටවත් ජේසු ගොදුරු වුණාද? නෑ නේද? ජේසුස් වහන්සේ සටන් කළේ මොන දෙයින්ද? දෙවියන් වහන්සේගේ වචනෙන් නේද? දේව ලියවිල්ල දාලා තමයි ජේසුස් වහන්සේ ජයග්‍රහණය කළේ. ඉතින් අපි ඉගෙන ගන්න අවශ්‍යයි පුතේ. අපේ පළවෙනි පාඩමේ තිබුණා මාතෘකාව දෙවියන් වහන්සේ සූදානම් කරන සේක. මොනවද දෙවියන් වහන්සේ සූදානම් කරන්නේ? අපි ඉගෙන ගන්න යනවා අද දවසේදී දෙවියන් වහන්සේ සූදානම් කරපු දේ මොකක්ද කියලා. ඒ තමයි උන්වහන්සේ දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 30 වෙනකම් පුතේ තම පිය වූ ජෝසෙප් තුමා සමග උන්වහන්සේ නාසරෙත්හි ජීවත් වෙච්ච නිවස තුල තම පියා සමග වඩු වැඩවලට සම්බන්ධ වෙලා සිටියා අවුරුදු 30 වෙනකම්. ඉන්පස්සේ මෙන්න උන්වහන්සේගේ ඉතා අනර්ග වූ අර දෙවියන් වහන්සේ සූදානම් කරන දේට දැන් උන්වහන්සේ මොනවද? උන්වහන්සේ සූදානම් වෙලා තිබෙනවා. උන්වහන්සේ ඒක අරමුණක් කරගත්ත පුතේ. මොකද උන්වහන්සේ වෙනුවෙන්, දෙවියන් වහන්සේ වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළව තුල උන්වහන්සේ තුලින් කරන්ට යුතුව තිබෙන වැඩ කොටස කරන්න, උන්වහන්සේගේ කාර්ය කරන්න. මොකද්ද උන්වහන්සේගේ කාර්ය? අපි මේ මාතෘකාව යටතේ ඉගෙන ගන්නවා. ජේසුස් වහන්සේ තුල තිබුණ අභිප්‍රාය මොකද්ද? උන්වහන්සේගේ අරමුණ මොකද්ද කියන එක. උන්වහන්සේගේ අරමුණ උනේ මොකක්ද පුතේ? උන්වහන්සේ මිනිස්යන්ව සොයාගෙන ගියා. උන්වහන්සේ මේ භූමිය මත උන්වහන්සේ කරන්ට යුතුව තිබුණු වැඩ කොටස උන්වහන්සේ ආරම්භ කරන්න ගත්තා. මොකද්ද ජේසුස් වහන්සේ ඒ අවුරුදු 30න් පස්සේ උන්වහන්සේ සෑම ප්‍රදේශයක් කරා උන්වහන්සේ ගමන් කරන්න ගත්තා. අපි බලමු උන්වහන්සේ මොන මොන නගරවල් වලට ගියාද කියලා. හොඳයි. ඉතින් පුතේ ජේසුස් වහන්සේ යෝර්දානයේ සිට සමාරිය දිස්ත්‍රික්කය දක්වා උන්වහන්සේ ගමන් කරන්න ගත්තා. හරි, උන්වහන්සේ මෙහෙම ඇවිදගෙන යනකොට උන්වහන්සේ මොන අදහසින්ද පුතේ ගියේ? උන්වහන්සේ මේ භූමියට පැමිණුණු කාරණාව ඉටු කරන පිණිස උන්වහන්සේ මිනිස්යන්ව තමයි සොයාගෙන ගියේ.
උන්වහන්සේ මෙහෙම ගමන් කරද්දී උන්වහන්සේ දැක්කා එක්තරා මිනිසෙක් සිටිනවා එක් තැනක. එයා විවේක ගනිමින් සිටිනවා ජේසුස් වහන්සේ දැක්කා. ඒ තමයි පුතේ පිලිප්. හරි, පිලිප් විවේක ගනිමින් සිටිනවා ජේසුස් වහන්සේ දැක්කා. ඉතින් මේ පිලිප් ඇවිල්ලා බෙත්සයිදාවෙන් තමයි පිලිප් පැමිණ සිටියේ. බෙත්සයිදාවෙන් තමයි පිලිප් පැමිණ සිටියේ. ඉතින් ජේසුස් වහන්සේ පිලිප්ට කතා කොට උන්වහන්සේ කිව්වා මා අනුව එන්න කියලා. පිලිප්ට කතා කරලා ජේසු කිව්වා මා අනුව එන්න. පිලිප් මොකද කරේ? එයා කර ඉඳපු දේ අතරමඟ නවත්තලා ජේසුස් වහන්සේ සමග එයා පිටත් වුණා. ජේසුස් සමග එයා පිටත් වුණා. ඒ වගේම තමයි දැන් ජේසුස් වහන්සේත් එක්ක පිලිප් ගමන් කරනකොට දැන් ජේසු පිලිප්ට කතා කරානේ. දැන් පිලිප්ගෙත් හදවත ඇතුළත මොකද යම් පිපාසයක් ඇති වෙන්න ගත්තා. ජේසුස් වහන්සේ මට කතා කළා වගේ මමත් උන්වහන්සේ වගේ උන්වහන්සේ අනුව ගිහිල්ලා මමත් උන්වහන්සේ කරන දේ කරන්න ඕනේ කියලා පිලිපුත් ජේසුස් වහන්සේ සමග ගමන් කරන්න පටන් ගත්තා. ඉතින් ටිකක් දුර යනකොට දැන් ජේසුයි පිලිපුයි දැන් ගමන් කරද්දී ටිකක් දුර යනකොට පුතේ මෙන්න මුණ ගැසෙනවා පිලිප්ගේ මිත්‍රයෙකු වුණ නතානියෙල්. හරි, නතානියෙල් මුණ ගැසෙනවා. නතානියෙල් මෙයාලට සම්බ වෙන්නේ යෝර්දාන කියන ඒ ගඟ අසලින් යනකොට. නතානියෙල් ඉඳගෙන සිටිනවා පුතේ. ටිකක් දුර යනකොට අත්තික්කා ගසක් යට නතානියෙල් ඉඳගෙන සිටිනවා. ඉතින් පිලිප් නතානියෙල්ව දැකලා කියනවා ළඟට ගිහිල්ලා මගේ මිත්‍රය ඔබ දන්නවාද මට හොඳ ගුරුවරියෙකු සම්බ වුණා. එහෙම පැවසුවාම නතානියෙල් විශ්මයට පත් වෙලා පිලිප් දෙස බලාගෙන සිටිනා. ඉතින් අපිට මේක පුතේ දකින්න ලැබෙනවා යොහන් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 45 වෙනි පදයේ සඳහන් වෙනවා පුතේ. ඉතින් නතානියෙල්ට කියනවා පිලිප් ඔබ අසා තිබෙනවාද මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ඒ දිවසිවරයන් සඳහන් කරන ලද එතුමා දැන් පැමිණ තිබෙනවා. දිවසවරුන් කියා තිබුණනේ ද යම් ගැලුම් කරුවානන් කෙනෙක් මේ පොළොට පැමිණෙන්න සිටිනවා. ඔහු තුළින් බොහෝ අය ගැලවීම ලබන්ඩ යනවා, පව්කමාව ලබන්ඩ යනවා කියලා. හරි, ඉතින් නතානියෙල්ට පිලිප් පැවසූ ආකාරයට නතානියෙල් විශ්මයට පත් වෙලා දැන් බලාගෙන සිටිනවා. නමුත් පුතේ නතානියෙල් ඒක විශ්වාස කළේ නැහැ. ඇයි ඒ? ජේසුස් වහන්සේව ඔහු දැක්කේ නැනේ නේද? මේ පිලිප් කිව්වට ජේසුව දැක්කේ නැති නිසා නතානියෙල් ඒක අහගෙන සිටියට පුදුමයට පත් වෙලා අහගෙන හිටියට වැඩිය විශ්වාස කළේ නැහැ. ඉතින් නතානියෙල්ට ඕනකම තිබුණා මේ කියන ගුරුවරයා ළඟට මුණ ගැසුණු අලුත් මිත්‍රයා ළඟට ගිහිල්ලම බලන්න. ඉතින් පුතේ පසුව නතානියෙල් ජේසුස් වහන්සේව මුණ ගැසෙනවා. මුණ ගැසුනම ජේසුස් වහන්සේගෙන් අහනවා ඔබ කොහොමද මාව දන්නේ කියලා. ජේසුස් වහන්සේ කියනවා නතානියෙල්ට මෙයා හොඳ කෙනෙක්, මෙයා හරි අවංක කෙනෙක්. නතානියෙල් ඇවිල්ලා ඊශ්‍රායෙල් ජාතිකේ පුතේ. ඉතින් ජේසුස් වහන්සේ කියන මෙයා හරි අවංකයි, මෙයා තුළ කිසිම අපවිත්‍රතාවයක් නැහැ, මෙයා දෙවියන් වහන්සේට ප්‍රසන්න කෙනෙක් කියලා නතානියෙල්ට කියනවා. ඉතින් අපි හිතමු පුතේ අපිට යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපේ ගැන යහපත කතා කරනකොට අපිට හිතෙනවා නේද මෙයා මං ගැන දන්නවද කියලා අපිට හිතෙනවා නේද? ඒ වගේ නතානියෙල්ටත් හිතුණා මේ තැනන් වහන්සේ මං ගැන කතා කරන්නේ මාව දන්නවද? මොන් වහන්සේ මං ගැන දන්නවද කියලා. නමුත් පුතාලා දන්නවද පුතේ ජේසුස් වහන්සේ තුළ ශුද්ධාත්මයන් වහන්සේම සිටිය බව ඔයාලා දන්නවා නේද පුතේ? ශුද්ධාත්මයන් වහන්සේ අර නතානියෙල්ගේ හදවතට කතා කළා. යාගේ පුද්ගලීක භාවයට කතා කරාම ඉතින් නතානියෙල් හරියට විශ්මයට පත් වෙලා ජේසුස් වහන්සේ දිහා බලාගෙන ඉඳමින් ඇසුවා ඔබ මං ගැන දන්නේ කොහොමද කියලා. ඉතින් ජේසු කියනවා ඔබට පිලිප්පු මුණ ගැසෙන්න ඉස්සෙල්ලා මං ඔබ අත්තික්කා ගස යට ගිමන් අරිමින් සිටිනවා මම දැක්කා කියලා. හරි, ඉතින් පුතේ මෙන්න මේ වගේ තමයි ජේසුස් වහන්සේ එක එක මිනිස්යන්ව සොයාගෙන ගියේ.
නාන්සේගේ අරමුණ වුණා මේ පොළොව මත සිටින්නා වූ සෑම මිනිසියෙකුටම පුතේ උගන්වලා. හරි, මේ මනුෂ්‍යයන් ඉදිරියට යමින් සිටින මහත් පාපයෙන්, ඒ විනාශයෙන් ගැලවීමට ගෙනෙන්න ජේසුස් වහන්සේ නිතර උන්වහන්සේ අභිප්‍රාය කරගත්තා. උන්වහන්සේ තුළ නිතර ඒක තිබුණ පුතේ. ඒ වගේ තමයි පුතේ මම පුතාලට කියනවා, අපිත් ජේසුස් වහන්සේගේ දරුව වශයෙන්, හරි, අපි කොතනද යන්නේ, අපි කාවද ආශ්‍රය කරන්නේ, අපේ මිතුරන් සමග වුණත් අපි හිතමු ජේසුස් වහන්සේ අදහන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා, නේද? එවැනි කෙනාට වුණත් පුතේ ඔයා ජේසුස් වහන්සේව අදහන කෙනෙක් වශයෙන් අපි තුලත් ජේසු තුල තිබුණා වූ ඒ අරමුණ තිබෙන්න ඕන. මම මෙයාට ජේසුස් වහන්සේ ගැන කියන්න ඕනේ. අපි දන්නේ සමහර වෙලාවලට පුතේ ඒ කෙනා දුකින් ඉන්න පුළුවන්, නේද? යම් යම් කරදරවල් වල ඉන්න පුළුවන්. ඉතින් අපිට ජේසුස් වහන්සේ ඉන්නවා. ඉතින් ඒ වගේම අපේ තිබෙන එකම යුතුකම තමයි ජේසුස් වහන්සේ ගැන උන්වහන්සේ අර මිනිසුන්ව සොයාගෙන ගියා වගේ, හරි, අපිත් ජේසුස් වහන්සේ ගැන අන් අයට කියන්න අවශ්‍යයි. හරි පුතේ, ඒ වගේම තමයි පුතේ අපි ජේසුස් වහන්සේ කෙරෙහි අදහනවා නම්, යම් කෙනෙක් උන්වහන්සේ පිළිගත්තා නම්, ගැලවීම ලැබුවා නම්, අපි උන්වහන්සේට කරන එකම සේවය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන නොදන්නා අයට උන්වහන්සේ ගැන ප්‍රකාශ කිරීම. හරි, ඉතින් මේ නතානියලුත් පිළිපුත් හරි ආශාවෙන් හරිම පිපාසයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුව ගියා පුතේ. ගිහිල්ලා ඉතින් ජේසුස් වහන්සේ ඔවුන් සමග තාම උන්වහන්සේට සිටිය ගෝලයන් දෙන්නයි, මේ ගෝලයන් දෙන්නයි ජේසු සමග ගිහිල්ලා උන්වහන්සේගේ උන්වහන්සේ බලාපොරොත්තුව සිටිය උන්වහන්සේගේ සේවේ ඒ කාර්ය උන්වහන්සේ කරන්න පටන් ගත්තා. හරි, ඉතින් සමහර මනුෂ්‍යයන් සිටියා, ඔවුන්ගේ රැකියාව ඔයේ කුමක්ද පුතාලා ඉගෙනගෙන තියෙනවා මම දන්නවා. ඔවුන් සමහර අය අපි දන්නවා, යොහාන්, මාක්, ලූක්, නේද, මේ වගේ අය, එතකොට සීමොන්, යාකෝබ් මේ වගේ අය පුතේ මාළු රැකියාව කරන අය, නේද? ඒගොල්ලෝ මාළු රැකියාව කරමින් සිටින විට සීමොන් සහ යාකෝබ් මේ දෙදෙනා දැල් එලෙමින් සිටින විට ජේසුස් වහන්සේට මේ දෙන්නා මුණ ගැසෙනවා. ආ, ජේසු ගිහිල්ලා ඔවුන් ළඟට ගිහිල්ලා කියනවා, මා ළඟට එන්න, මා අනුව එන්න, මම අද පටන් නුඹලව මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නන් කියලා. මේගොල්ලෝ බලන මොකද්ද මේ කතාවේ තේරුම කියලා. පුතාලා දන්නවද පුතේ, සමහර ජේසුස් වහන්සේ ගිහිලා කතා කරන මනුෂ්‍යයන්ට උන්වහන්සේ කතා කරුවම උන්වහන්සේගේ පුදුමාකාර ප්‍රේමය දැනිලා, පුදුමාකාර කරුණාවන්තකම දැනිලා මේ මනුෂ්‍යයන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පසුපස යන්න ගත්තා. හරි, ඒ වගේ තමයි මේ සීමොන් සහ යාකෝබ්, අන්ද්‍රු, මේගොල්ලෝ ඒගොල්ලෝ කර කර ඉඳපු රැකියාව දාලා ඒක අතරමඟ නවත්තලා දැල් පැත්තකට දාලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුව ගියා. ඉතින් පුතේ පුතාට ටීච මේ කියන දේ මේක හොඳට අවධානය ගන්න. අපි පුතේ කෙනෙකුට කතා කරාම, එයා වෙනුවේ යාඥා කරාම, එයා ඒ ප්‍රශ්නේ මිදුනම අපිට ඇවිල්ලා කියනවා, නේද, ඔයා මං වෙනුවේ යාඥා කළා, මට ඒකට උත්තර ලැබුණා කියලා. අපිට කොච්චර සතුටුද, නේද? ඉතින් ඒ සතුට එදා ජේසුස් වහන්සේටත් තිබුණා. ඒ වගේම තමයි උන්වහන්සේ අනුව ගියා වූ අනිත් සෑම ගෝලයකටත් තිබුණා. හරිද පුතේ? ඉතින් මේක අත්දකින්න නම් පුතේ අපි මේ දේ කරන්න අවශ්‍යයි. අපි කිව්වට, අපි මේ පාඩම ඇසුවා, ඊට පස්සේ උත්තර ටික ලිව්වා, එහෙම නෙමෙයි, අපි මේක ක්‍රියාවට දාන්න ඕන. හරිද? අපේ යාළුවන්ට අපි ජේසුස් වහන්සේ ගැන කියන්න ඕන. ඔවුන් අපි මේ දුකින් මුදවන්න ඕන. ඉතින් පුතේ මේ ආකාරයට තමයි ජේසුස් වහන්සේ ගෝලයින්ව සොයාගෙන ගියේ. උන්වහන්සේ මනුෂ්‍යයන්ව මුණ ගැසිලා පසුව ඔවුන් ඉගෙන ගන්න බොහෝ ආශ වුණා. පසුව ඔවුන් ජේසුස් වහන්සේට ගෝලයන් බවට පත් වුණා. ඉතින් පුතේ අද පාඩමේ මං හිතනවා ඔයාලා හැම කෙනෙක්ම යම් කිසි දෙයක් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා. ඉතින් පුතේ ඔයාලා හැම කෙනෙක් වෙනුවෙන් ටීචර් දැන් යාඥා කරන්නම්, හැම කෙනෙක්ම ඇස්වසාගෙන අපි යාඥා කරන්න සූදානම් වෙමු. හලෙලූයා, හලෙලූයා. ප්‍රේමවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේගේ අනර්ග
බලවන්ත හස්තේට මේ සෑම දරුවෙක් භාර කරනවා. පියාණනේ ඒ පිලිප් නතානියල් කැඳෙව්වාසේ. ජේසුනේ මේ දරුවන්ටද ඔබවහන්සේ තුළ සැලැස්මක් තිබෙනවා දෙවි පියාණනි. ඒ අනුව ඔවුන්ව රැගෙන තෝරාගෙන ඔබවහන්සේ පාවිච්චි කළ මැනව. ජේසුනේ ඔබගේ බලවන්ත දෑතට දරුවන් භාරයි. මේ දරුවන් වෙනුවෙන් වෙහෙස වෙන ඒ නිවැසියන් භාරයි. මව්පියන් භාරයි. ස්වාමිනී දරුවන් පුංචි කාලේ ඉඳලා ඔබවහන්සේගේ ලියවිලි කරුණු කොටගෙන ඔවුන්ට ජීවත් වෙන්න උපකාර කළ මැනව. ජේසුනි ඔබගේ බලවන්ත දෑතට සෑම දරුවෙක් භාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි පුතේ, අපේ අද කටපාඩම් පදේ තමයි මාක් 1:17. එතන කියනවා, මා ආනුව වරෙල්ලා මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් වෙන්ට සලස්වන්නෙමි කියා. හරි, මාක් 1:17. ඉතින් මං හැම දරුවෙකුටම ස්තුති කරනවා අපේ දාන වට්සප් අරහා දාන ප්‍රශ්නවලට උත්තර ලියලා ඉතා ඕනෑකමින් කටපාඩම් පදේ දෙන සෑම දරුවෙක් වෙනුවෙන් ස්තුති කරන පුතේ. දිගට මෙහෙම කරගෙන යන්න. අපි ලබන සතියේ තවත් ලස්සන අනර්ග පාඩමක් රැගෙන ඔබ හමුවට එනතුරු. ඉතින් හැම කෙනාටම ජේසු පිහිටයි.